Hello, yaluane. Welcome to my channel. Iting, akkoda magaling kyan noone. Mau taam subscribe karla. Tang aniwari ma subscribe karla. Bell icon ne click karla. Tiyagan na mage video ka daapu kama google longi langata ma gerna ganna. Iting google longi kyu avidhi heta mage kyu enne ke. Google mage ngahalti pun prashno valdo uttar dinna thamma mama daavi. Hari eda ma hawasa paha te no agiwa iting onna eva ke ma kiwa vidi heta ma hawasa paha vidi ogolonda ma video eka demma. Iti ogolonda sahena prashna tibba mangena. E hama ekakma comment olin dala tibba. Habai godakkai dala tibba ekama comment eka. Egen hama otama tinne ekama prashne kiyana eka. Kamanna. ඒ අතරින් තෝරගත්ත ප්‍රශ්න 20කට මම උත්තර දෙනවා කිව්වේ ඒ උනාට ප්‍රශ්න හරියටම බලද්දි තිබ්බේ ප්‍රශ්න 13යි. ඉතින් ඒ ප්‍රශ්න 13ට උත්තර දෙන්න තමයි අද මම ආවේ. ඉතින් එහෙනම් අපි බලමු ඕගොල්ලෝගේ පළවෙනි ප්‍රශ්නේ මොකද්ද කියලා. පළවෙනි ප්‍රශ්නේ විදිහට අහලා තිනවා ඔයා ස්කූල් යනවද? නෑ මම ස්කූල් ගිහිල්ලා ඉවරයි. හරි දෙවෙනි ප්‍රශ්නේ ඔයාගේ වයස කීයද? මට අවුරුදු 20යි. විසයි කියුවට ඉතින් කවුරුත් පිළිගන්නේ නැති හින්දා තමයි මං වැඩි වයස කියන්න යන්නේ නැත්තේ. වයස පේන්නේ නැහැ කියනවනේ. මං දන්නේ නැහැ ඉතින්. හරි තුන්වෙනි ප්‍රශ්න විදියට අහලා තියෙනවා ඔයාගේ නම මොකද්ද කියලා. මගේ නම හැමෝම මට කතා කරන්නේ ස්ටෙෆන් ලියෝන් කියලා. ගොඩක් අය දන්නේ ස්ටෙෆන් ලියෝන් කිව්වහම තමයි මාව දන්නේ. ඒක නිසා මගේ ඇත්ත නම ඕනේ නැහනේ. හැමෝම මට ස්ටෙෆන් ලියෝන් කියලාම කතා කරන්නේ. මොකද මමත් වැඩිපුරම කැමති ඒ නමර තමයි. හරි හතරවෙනි ප්‍රශ්න විදියට අහලා තියෙනවා මිනිස්සු ඔයාට බනින්න හේතුව මොකද්ද කියලා. මිනිස්සු මට බනින්න හේතුව. ඒක නම් දිග ප්‍රශ්නයක් නේද? ඒක නම් මම මෙහෙම කියන්න. මිනිස්සුන්ට විවිධාකාර කතා කියන්න පුළුවන්. අපිට මිනිස්සුන්ගේ කටවල් වහන්න බෑ. අනිත් එක මිනිස්සුන්ට මට බනින්න තරම් මං වැරද්දක් කරන්නේ නැහැ කාටවත්. මම මගේ පාඩුවේ මගේ වැඩ ටික කරගෙන නිදහසේ ජීවත් වෙන කෙනෙක්. ඉතින් එහෙමයි කියලා මට මිනිස්සුන්ගේ කටවල් වහන්න බෑනේ. සමහර අය කියනවා සමහර අය ප්‍රචාරය කරනවා තවත් සමහර අය ඒවා පිළිගන්නවා. ඉතින් ඒක නිසා මට නම් කියන්න තියෙන්නේ මිනිස්සු මට බනින්න හේතුවක් මම දන්නේ නැහැ. ඒ වුණාට මම පොඩි දෙයක් කියන්නද? අපි කිසිම කෙනෙක් තව කෙනෙක්ගේ ඇතුළාන්තය දන්නේ නැහැ. ඒ කියන්නේ අපිට පිටතින් බලලා කාවත් විනිශ්චය කරන්න බෑ. මිනිස්සුන මොන වගේ ප්‍රශ්න තියෙනවද? අපි චෝදනාවක් එල්ල කරන කෙනා මොන වගේ තත්ත්වයක ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඒ වගේ කිසිම දෙයක් නොදැන තව කෙනෙක්ට ඇඟිල්ල දික් කරලා වචනයක් කියන්න කලින් දෙපාරක් හිතන්න කියලා මම ආදරයෙන් ඉල්ලා සිටිනවා. මොකද අපි හැමෝම මිනිස්සු අපි හැමෝම ජීවත් වෙනවා කාලයත් එක්ක වයසට යනවා හැමෝම පොළොවට පස් වෙන මිනිස්සු තව කෙනෙක්ගේ වැරදි හොය හොය තව කෙනෙක්ගේ ඇදයක් හොය හොය ඉන්න වෙලේ තමන්ගේ වැඩක් කරගත්තා නම් ඊට වඩා වටිනව නේද කෙනෙක්ට ඇඟිල්ල දික් කරද්දි තමන්ගේ පැත්තට ඇඟිලි හතරක් තියෙනවා කියන එක අමතක කරන්න එපා එක ඇඟිල්ලක් කෙනෙක්ට දික් කරනවා නම් ඇඟිලි හතරක් තමන්ගේ පැත්තට නැවෙනවා ඒ කියන්නේ තමන්ගේ වැරදි තියාගෙන අනුන්ගේ වැරදි හොයන්න හොඳ නැහැ. මම නම් ඇත්තටම මගේ තරහකාරයෙක්ව මට පේන්න බැරි මිනිස්සෙක් වුණොත් කවුරු හරි එහෙම කෙනෙක් ඉන්නව නම් එහෙම කෙනෙක් නැහැ. මම දැනුවත් ඒ වුණාට එහෙම කෙනෙක් ඉන්නව නම් මම එහෙම කෙනෙක්ව ඒ කියන්නේ ගණන් ගන්න. ඇත්තටම මට අදාළ නැහැනේ. ඒ කියන්නේ මට පේන්න බැයි නම් හරි මම නොබල ඉන්නවා. මං කැමති නැත්තම් මං අයින් කරනවා ඒ කෙනාව. මොකටද ඒගොල්ලොන් අපි තියාගෙන ඒගොල්ලොන්ට බැන බැන ඒගොල්ලොන්ගේ වැරදි හොය හොය ඇයි ඒ? ඒක මම දන්නේ. ඒක ඇත්තින් ඒක බනින එක ඒක හැටි ලංකාවේ හැටි. පිටරටවල නම් මම එහෙම දැකලා නැහැ. හරි. අපි යන් පස්සේ ප්‍රශ්නය. ඔයාගේ ස්කූල් එක මොකද්ද? මගේ ස්කූල් එක වීර කැපිටවල මධ්‍ය මහා විද්‍යාලය. රයිට්. හත්වෙනි ප්‍රශ්නේ ඔයා ගර්ල් කෙනෙක්ද බෝයි කෙනෙක්ද මේ ප්‍රශ්නෙට මම මෙහෙම කියන්න මම දැන් කෙලින්ම කිව්වොත් මම බෝයි කෙනෙක් කියලා පිළිගන්නවද නෑ ගර්ල් කෙනෙක් කිව්ව පිළිගනි මොකද මිනිස්සු මේ වෙනකොටත් මං ගැන වැරදි ප්‍රචාරය ඇරලා තියෙන්නේ හැමතැනම ඒක නිසා මං ඇත්ත කිව්වත් මං බොරු කිව්වත් මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ
ඒක නිසා මට කියන්න තියෙන මට කාගෙවත් විශ්වාසය දිනා ගන්න ඕනේ නැහැ. මගේ හිතට එකඟව මගේ වටපිටාව ඉන්න මිනිස්සු දන්නවා මම කවුද කියලා. ඒක නිසා ඒකට මම උත්තරයක් දෙන්නේ නැහැ. ඔයගොල්ලොන්ට කැමති විදිහකට ඔයගොල්ලෝ හිතා ගන්න මං ගැන. මොකද ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. ඔයගොල්ලෝ මං ගැන මොන විදිහට මං කවුරු කියලා හිතාගත්තත් ඇත්තටම ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. ඔය ජීවිතේට චුට්ටක්වත් බලපාන ප්‍රශ්නකුත් නෙමෙයි. ඉතින් මාත් එක්ක ඉන්න මිනිස්සු ඉන්නවා. ඉන්න බැරි අය. මගෙන් අයින්නලා යන්න පුළුවන්. හරි. අපි බලමු අටවෙනි ප්‍රශ්නේ. වා කොහෙද? මම කුරුණෑගල. කුරුණෑගල කිව්වට පස්සේ ඉතින් අහන්න එපා. කුරුණෑගල කොහෙද කියලා. ඒ මොනොත් ඉතින් මං ඇඩ්‍රස් එකම දෙන්න. ගෙදෙට්ටම එන්නව. මාර ප්‍රශ්න තියෙන්නේ. හරි. නමුවෙන් ප්‍රශ්න විදියට අහලා තියෙනවා දැන් ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවාද? දැන් ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ කිව්වොත් පිළිගන්නේ නෑනේ. ඒක තමයි. පිළිගන්නේ නැති නිසා කියලා වැඩක් නෑ. මොකද මිනිස්සු ඇස් දෙකට පේන දෙයි කන් දෙකට ඇහෙන දෙයි විතරක් විශ්වාස කරන්න පුරුදු වෙලා ඉන්න නිසා. ඒ නිසා ඒ ප්‍රශ්නෙටත් උත්තරයක් දීලා වැඩක් නැහැ. හරි, අපි බලමු 10 වෙනි ප්‍රශ්නේ. නම්බේ කිල්ලනවා. මගේ නම්බේ ගන්න විදියක්. ඕගොල්ලොන්ට මගේ නම්බේ ගන්න පුළුවන්. ස්ටෙෆන් ලියෝන් ඔෆිෂියල් කියන පේජ් එක තියෙනවා මගේ FB එකේ. ඒකට ගිහිල්ලා මට කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එකක් දාලා ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න. මැසේජ් හැමදාම බලන්න යන්නේ. දවස් දෙකකට සැරයක් විතර මැසේජ් බලනවා. එතකොට ඕගොල්ලොන්ට මාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඔගොල්ලෝ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන්. හරි. අපි බලමු 11 වෙනි ප්‍රශ්නේ. අනාගතේ මොකද කරන්න හිතන්නේ? අනාගතේ මගේ වැඩ ටික මගේ පාඩුවේ කරගෙන සාමාන්‍ය මිනිස්සෙක් වගේ රටටත් බරක් නොවි කාටවත් බරක් නොවි හොඳ විදියට ජීවිතේ ඉස්සරහට ගෙන යන්න හිතාගෙන ඉන්නවා. ඊට එහා ලොකු හීනමවක් නැහැ. අපි යථාර්ථයට මුණ දෙන්න ඕනේ. හරි. 12 වෙනි ප්‍රශ්නේ. මාස්ක් එක දාන් ඉන්න අක්කා කොහෙද ඉන්නේ? එයා ඉන්නේ වෙන රටක සතුටින් ඉන්නවා. එතනින් එහා දෙයක් එයා ගැන මම දන්නේ නැහැ. රයිට්. අපි බලමු අන්තිම ප්‍රශ්නේ. ඔය දෙන්න බ්‍රේක් අප් වුණේ ඇයි? මෙහෙමයි. ආදරය කරන දෙන්නෙක් අතර ප්‍රශ්න ඇති වෙනවා. රණ්ඩු ඇති වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්නේ. මිනිසුන්ට විවිධාකාර ප්‍රශ්න ඇති වෙනවා. අපිට FI එකක් පටන් ගත්තාම ඒක ඉස්සරහට ගෙනියන්න පුළුවන්ද බැරිද කියලා කාලයත් එක්ක වැටෙනවා. ඉතින් එයා තීරණය කරා. එයාට මාත් එක්ක ජීවිතේ ඉස්සරහට යන්න බෑ කියලා. ඉතින් අපි දෙන්න කතා වෙලා බ්‍රේක් අප් වුණා. ඒ ගොඩක් අය ප්‍රශ්නයක් කරන් තිනවා. ඒ ප්‍රශ්නයක් කරගන්න එපා. එයා දාලා ගියේ වෙන කෙනෙක් ඕන වෙලාවත් වෙන කෙනෙක් ගාවටවත් එහෙම නෙමෙයි. ඇත්තටම අපි දෙන්න කතා වෙලා බ්‍රේක් අප් වුණේ. ඒක නිසා ඒ ගැන හොයන්න එපා. වැඩක් නැහැ. ඕගලන්ට ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහලා දැනගන්න පුළුවන්. එහෙම නැතුව ගොඩක් අය එයාට මං ගැන හා කරදර කරනවා නම් මං කැමති නැහැ. එයා එයාගේ පාඩු ඉන්න මම මගේ පාඩු ඉන්න. සරලයි සුන්දරයි. ඉතින් මොකටද මිනිස්සුන්ගේ ප්‍රශ්න මිනිස්සුන්ගේ දේවල් හොයන්නේ? හොයන්න ඕනේ නැහැනේ. ඉතින් ඕගොල්ලෝ අහලා තියෙන ප්‍රශ්න ඔක්කොටම මම උත්තර දුන්නා. මං හිතන විදිහට ඕගොල්ලන්ට හරි උත්තර හම්බුණා කියලා මං හිතනවා. තව මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. තවත් එක දිගට ප්‍රශ්න අහනවා නම් තව Q&A එකක් කරමු. හරි. ඉතින් ආපහු සැරයක් මතක් කරනවා මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉස්සරහට ලොකු වැඩක් කරන්න හිතාගෙන ඉන්නවා channel එකේ. කාටවත් වැඩයක් නොවි කාටවත් හිරිහැරයක් නොකර මගේ channel එක හොඳ විදිහකට හොඳ දේවල් වලට පාවිච්චි කරන්න මම හිතාගෙන ඉන්නවා. ඉතින් මට පුළුවන් විදිහට මම හැමෝටම උදව් කරනවා. ඉතින් කියන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න.
ඔයගොල්ලන්ටත් පුළුවන් විදිහට ඒ කියන්නේ පුළුවන් මට උදව් කරන්න මට උදව් කරන්න පුළුවන් ඒ කියන්නේ අපිට එකතු වෙලා ටීම් එකක් විදිහට තව කට්ටියකට උදව් කරන්නත් පුළුවන්. ඉතින් හැමෝටම ආදරේ ගොඩාරියක් මට බණින අයට හැමදාම කියනවා වගේ ඊටත් වඩා ආදරේ මතක් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. මේ දවස්වල නම් ට්‍රැවල් කරන වීඩියෝ ටිකක් විතරයි තාම දාලා තියෙන්නේ. තව ටික දවසකින් කියන්නේ පොඩ දවසකින් ඉතුරු වීඩියෝ ටිකක් දානවා. ඉතුරු වීඩියෝ කියන්නේ තව වීඩියෝස් ගන්න තියෙනවා. අපි හොඳ වැඩක් කරමු. මනුස්සෙක්ට කරදරයක් නොවි තව කෙනෙක්ට ආදර්ශයක් වෙන විදිහ දෙයක් කරන්න හිතගෙන ඉන්නවා. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ මනුස්සයෙක්ගේ පිටතින් බලලා කවදාවත් ඒකේ නම විනිශ්චය කරන්න යන්න එපා. මොකද අපිට කාගෙත් හිත කියවන්න බෑ. සමහර වෙලාවල් වලට මිනිස්සු ඉන්නවා කොච්චර hina වෙලා හිටියත් හිත ඇතුලෙන් පිච්චි පිච්චි ජීවත් වෙන. ඒ වගේ මිනිස්සුන්ගේ ඇතුළාන්තය අපි දන්නේ නැහැ. ඒගොල්ලෝ පිටර පේන්න hina වුණාට ඒගොල්ලෝ ඇතුළතින් අඬනවා වෙන්න පුළුවන්. ඒක නිසා කිසිම මිනිස්සෙක් ගැන හරියට නොදැන වචනයක් කියන්න එපා. වචනයක් කියන්න කලින් දෙපාරක් හිතන්න. ඉතින් අපි හැමෝටම ආදරය කරන්න පුරුදු වෙමු. ඇයි අපි කාටවත් වෛර කරන්නේ? ඇයි කාත් එක්කවත් කේන්ති අරගන්නේ? අපි හැමෝම මිනිස්සු. අපි ටික කාලේ ජීවත් වෙන්නේ. අපි හැමදාම ජීවත් වෙන්නේ නැහැ. ඉන්න ටික කාලේ හැමෝම එක්ක සුහදව සතුටින් ජීවත් වෙමු. ඒක තමයි ඔයගොල්ලන්ට කියන්න තියෙන අන්තිම පණිවිඩේ. තව කෙනෙක්ට මඩ ගහන්න හරි තව කෙනෙක්ව පා ගන්න හරි උත්සාහ කරනවා නම් බුදුන් වඳින අත් දෙකින් වැඳලා ඉල්ලන්න. එහෙම කරන්න එපා. අපිට මේ මිනිස්සුන්ගේ තත්ත්වය තේරුම් ගන්න බැරි නම් මේ මිනිස්සුන්ට අපහස නොකරවත් ඉමු. ඒක ඒගොල්ලන්ට වටිනවා. මිනිස්සු කියන්නේ ලෝකේ දියුණුම සත්තු. අර සත්ව ගති ඉලියට දාන්න නැතු මිනිස්සු වගේ ජීවත් වෙමු. මොලයක් දීලා තියෙනවා, අත් දෙකක් දීලා තියෙනවා, කකුල් දෙකක් දීලා තියෙනවා. හිතන්න පුළුවන්, අපේ මාංශයෙන් දෙයක් කරන්න පුළුවන්. හිතේ එහෙම තියාගෙන තව කෙනෙක්ට මඩ ගහන එක හරි කැත වැඩ. ඇත්තටම ඒක වචන වලින් කිව්වහම ඒක බලු වැඩ. මම නම් මගේ තරහකාරයන්ට මොනවත් කියන්නේ නැහැ. වචනයක්වත් කියන්නේ නැහැ. ඇයි? මට දැන් ඒ දේවල් හුරු වෙලා. මිනිස්සු මට බනිනේවා, මට කියනේවා, මට දැන් ඒවා හුරුයි. ඒ දේවල් දරා ගන්න බැරි මිනිස්සු ඉන්නවා. ඒ වගේ අය සමහර විට තමන්ගේ ජීවිතෙන්ම වන්දි ගෙවන්න සලස්ස ගන්න. ජීවිත නැති කර ගන්නවා, ජීවිත හානි වැඩි, සියදිවි හානි කර ගන්නවා වැඩි මිනිස්සු. ඇයි? තව කෙනෙක්ගේ වචනේ ඉඳා, තව කෙනෙක් කරන දෙයක් ඉඳා. ආදරය කරන්න බැයි නම් ලං වෙන්න එපා. ඒ වගේම හරියට දෙයක් දන්නේ නැතුව කෙනට ඇඟිල්ල දික් කරන්න එපා. එහෙනම් අනිවාර්යෙන් මාත් එක්ක ඉන්න. ඉස්සරහට හොඳ වැඩක් කරමු අපි එකතු වෙලා. හැමෝටම ගොඩක් ආදරේ. පරිස්සමෙන් සතුටින් ඉන්න. ආදරේ හැමෝටම. එහෙනම් ගිහින් එන්න ආදරට. බුත්සරණයි ඔක්කොටම. බයි.